මැතිවරණ ක්‍රියාවලිය ඉතාම සාර්ථකව ඉදිරියට යනවා. ඇත්තටම අපිට ඒ පිළිබඳව යම් ආකාරයක සතුටක් පවතිනවා. විශේෂයෙන්ම පුදුමාකාර උත්සාහයක් ගනු ලැබුවා. විවිධ පාර්ශව දේශපාලන පක්ෂ මෙම ඡන්ද විමසීම කල් දැමීමට ක්‍රියා කිරීම සඳහා, නමුත් එය අසාර්ථක වුණා. ඉතින් එම නිසා එම අසාර්ථක කුරුමානම් මැද්දේ මැතිවරණ කොමිෂන් සභාව ඉතාමත්ම ප්‍රශස්තව මෙම කටයුතු පාලනය කරමින් ඉන්නවා. නමුත් යම් ගැටලුවක් පවතිනවා. ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ පිළිබඳව යම් පැමිණිල්ලක් කරනු ලැබුවා මැතිවරණ කොමිෂන් සභාවට. ඒ තමයි පළාත් පාලන ආයතන 340 මෙම ඡන්ද විමසීම පවත්වනු ලබන්නේ කිසිදු විසුරුවා හැරීමකින් තොරව. මේ නිසා බරපතල තත්වයක් උද්ගතව පවතිනවා. ඒ තමයි මේ පළාත් පාලන ආයතන පරිසර සහ රාජ්‍ය සම්පත් අනිසි ආකාරයට දේශපාලන පක්ෂ උපයෝගී කර ගැනීම. ඊයේ දිනේදී අප ආයතනයට වාර්තා වුණා කල්මුණේ මහනගර සභා පරිසරය තුළ ජාතික මට්ටමේ දේශපාලන නායකයන් එක්ව මෙම පරිසරය උපයෝගී කර ගන්නවා තමන්ගේ මැතිවරණ අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා, නාම යෝජනා පත්‍ර සකස් කිරීම සඳහා මේ බරපතල තත්ත්වයක්. ඉතින් එම නිසා මැතිවරණයක පැවතිය යුතු සම බිම මෙයින් උල්ලංඝනය වෙනවා. අප විශ්වාස කරනවා මැතිවරණ කොමිෂන් සභාව මේ පාලනය කරાવી කියා. එසේ නොවුනහොත් යම් දේශපාලන පක්ෂ කිහිපයකට සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයකට බලවත් අසාධාරණයක් සිදු වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.